Moses ge vyavasthava anuwa ounge pavitravime kaalaya pæmini bævin oun samidanan wahanseyata kæpa karunu was Jerusalemata genaha ese kale hama kulundul pirimi daruwekma samidanan wahanseyata kæpayai samidanan wahansege vyavasthavaliye liya æti lesa දරුවා සමිදානන් වහන්සේට ඔප්පු කරන පිණිසත් එහිම කියා ඇති පරිදි කොමෙයන් දෙදෙනෙකු හෝ පරවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත්ය. එකල සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසීය. ඔහු ඊශ්‍රායල් වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මනන් වහන්සේ ඔහු කෙරෙහි වැඩ වුන්හ. සම්විධානන් වහන්සේ අභිෂේක කළ කෘසුන් වහන්සේ දකින්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ යයි ශුද්ධාත්මනන් වහන්සේ විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිනි. ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේය. ලදරු ජේසුස් ස්වාමීන් වහන්සේ පිරිබඳ ව්‍යවස්ථාවලියේ සඳහන් වත් පිරිවෙත් ඉටු කරනු වස් දෙමව්පියන් ඔවුන් වහන්සේ ගෙනා විට ඔවුන් වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. සම්බිදුනි ඔබ පුරුන්දු ලෙසම දැන් ඔබ දාසයා හට සාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත. මන්ද ගැලවීම මාගේ දෙනෙතින් දිටිමි. ඒ සකල ජාතීන් අභිමුව කළ ගැලවීමද විජාතීන් තෙලිය දෙන ආලෝකයද ඔබේ සෙනගවන ඊශ්‍රායල් වරුන්ගේ මහිමේද වේ. ඔවුන් වහන්සේ පිළිබඳව කී දේ ගැන ඔවුන් වහන්සේගේ පියාද මවද මවිත ඌහ සිමියොන් ඔවුන්ට ආශිර්වාද කරමින් ඔවුන් වහන්සේගේ මව වූ මරිය වහන්සේට කතා කොට මේ දරුවා ඊශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගිටීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටි. එසේය ඔබේම හදවත කඩුවකින් අන්නු ලැබුවාක් මෙන් තුවාලවනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව්වන පිණිසයයි කීහ. තවද අශේර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවකවන බොහෝ වයස්ගත අන්නානම් දිවැසිවරයක් වූවාය. විවාහයෙන් පසු සත්වසක් සැමියා සමග විසූ ඇ 84 අවුරුද්දක් වයස් වනතුරු වැන්දබුවක්ව සිටියාය. ඇ දේව මාලිගාවෙන් අහක් වනු ගොස් දිවාරෑ දෙක්හි උපවාස හා යාඥා පවත්වමින් නමස්කාර කළාය. ඈද ඒ මොහොතේදීම අවුත් දෙවියන් වහන්සේට තුතිපුදා ජෙරුසලමේ විමුක්ති අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළාය. ජෝසෆ් හා මරියා සම්විධානන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලේ නාසරෙත් නම් සිය නුවරට පෙරලා ගියාය. දරුවා වැඩි ශක්තිමත්ව ප්‍රඥාවෙන් පූර්ණ විය. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ඔවුන් වහන්සේ කෙරෙහි විය. අප සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංශිය නම් මෙසේය. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. මොහොතකට වාඩිවන්න. ස්වාමීන් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මා දයාබර දුවා දරුවනි, සුදෝ සභහ මාතාව දේව වන්දනා වසරේ ඉතාමත්ම ලස්සන මංගල්‍යයක් තමයි දේව මාතාවන් වහන්සේ වෙනුවෙන් අද පවත්වනු ලබන්නේ. දේව වන්දනා වසරේ මරියාවන් හා බැඳුණු මංගල්‍යයන් අතර
සමිඳුන් පුදදීමේ මංගල්‍යයට ගැඹුරු ඉතිහාසයක් තියෙන බව සභහා ඉගැන්වීම් සහ සභහා සම්ප්‍රදාය දෙස බලද්දී අපට පෙනෙනවා. මෙම මංගල්‍ය සුදොව් සභා ඉතිහාසයේ තුන්වන සතවර්ෂයට ගමන් කරනවා. ඒ කියන්නේ මීට අවුරුදු 1700කට ඉහත තමයි මේ මංගල්‍ය සභා මාතාව ආරම්භ කරලා තිබෙන්නේ. නමුත් හතරවන සියවසේ මුල් භාගයේ තමයි මේ මංගල්‍ය යුරෝපයේ කරා ව්‍යාප්ත වීම, ඉන් අනතුරුව ජෙරුසලම ආශ්‍රිතව ආසියාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වෙලා තිබෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ මංගල්‍ය මුල් සභා ඉතිහාසයේ තුළ හඳුන්වනු ලබන්නේ කානික්ක මංගල්‍ය විදියට. කානික්ක දේව මාතාවන් වහන්සේගේ මංගල්‍යයකි. කානික්කයක් කියලා කියන්නේ දෙවියන් වහන්සේට ඔප්පු කරන පඳුර. දැන් ඔබ දිව පූජාය මොකද කරන්නේ? කානික්ක දානවද නැද්ද? අපි කානික්ක කියලා කියන්නේ වචනේ පඳුරු කියන එකට පසු කාලීන එකතු වුණා. නමුත් අපි මුල් කාලේ ඉඳලා කියන්නේ කානික්ක දානම. කානික්ක කියන්නේ දෙවියන් වහන්සේට අයිති පඳුර, දෙවියන් වහන්සේට පිදිය යුතු පඳුර විදියට දේව මාතාවන් වහන්සේ ගිහිල්ලා මොකද කරන්නේ? ජේසුව ඔප්පු කිරීම පඳුරක් විදියට පුද කිරීම ඇය සිද්ධ කරනු ලබනවා. ඒක කානික්ක මංගල්‍ය කියන එක පසුව දේව ධර්මානුකූලව වෙනස් වෙනවා. දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සේ සමිඳුන් පුදදුන් මංගල්‍ය කියලා. අද හඳුන්වන්නේ මේ මංගල්‍ය කානික්ක මංගල්‍ය කියලා නෙවෙයි, සමිඳුන් පුදදුන් මංගල්‍ය. දෙව මෑණියෝ තම පුත්‍රයා වන සමිදානන් වහන්සේව පුද කිරීමේ මංගල්‍ය අද සමරන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ අනුව දෙව මෑණියෝ මෝසස්ගේ ව්‍යවස්ථාව අනුව ජුදා පිළිවෙතට වඩාත් ආදරය කළ අම්මා කෙනෙක් විදියට දෙව මෑණියෝ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ තමන්ට දුන්නු මේ උතුම් තිලිනය දින 40කට පස්සේ සමිදානන් වහන්සේගේ උපතට දින 40කට පස්සේ ගිහිල්ලා ජෙරුසලම් දේව මාලිගාවේ සමිදානන් වහන්සේව කැප කරනු ලබනවා. ඒ අනුව තමයි අදට දින 40ක් ජේසු කුමරුවානම් උපත ලබලා ඒ පිළිවෙත දේව මෑණියෝ සිද්ධ කරන්නේ. ආදර අම්මේ තාත්තේ දයාබර දරුවනි, මේ ලස්සන මංගල්‍ය සභා මාතාව පවත්වන දවසේදී ගැඹුරු ඉතිහාසයක් තිබෙන මේ මංගල්‍ය ඔබ මම පවත්වන මෙවන් දවසක අපි හැම කෙනෙක්ම කල්පනා කර බලමු අපගේ කැඳවීම කුමක්ද කියලා. අපගේ මූලිකම කැඳවීම තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරුවනි, දෙවියන් වහන්සේට අයිතිව ජීවත් වීම. දේව මෑණියෝ ජෙරුසලම් දේව මාලිගාවට ගිහිල්ලා තමාට අයිතියක්ව තිබුණු දේව පුත්‍රයව තමයි පූජා කරන්නේ. එතුමිය දේව පුත්‍රයව තමන්ගේ පුත්‍රයා කරගත්තේ නැහැ. එතුමිය තේරුම් ගන්නවා මේ මට දෙවියන් වහන්සේ දුන්නු පුතා මට නෙවෙයි අයිති, මේ දරුවව අයිති දෙවියන් වහන්සේට. අපි හැම කෙනෙක්ම අයිති දෙවියන් වහන්සේට. අපි දෙවියන් වහන්සේට අයිති නම් අපි දෙවියන් වහන්සේට අවශ්‍ය විදියට තමයි මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේට අයිති නම්
දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන දේ තමයි අපේ ජීවිතවල අපි කරන්න ඕනේ. අරයමයා කියන දේ නෙවෙයි, අරයමයා ඉල්ලන දේ නෙවෙයි. අපේ ජීවිතවල මගේ අයිතිකාරය මෞංකාරයානන් වෙන දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ මාව මේ ලෝකයට ගෙනාවේ සුවිශේෂී අරමුණක් අනුව මාව මේ ලෝකයට ගෙනාපු ඒ දෙවියන් වහන්සේට මා පිළිබඳව සැලස්මක් තිබෙනවා. මගේ අනාගතයේ පිළිබඳව සියලු දෙනාට වඩා හොඳින් දන්නේ ඒ දෙවියන් වහන්සේ. මගේ අම්මා තාත්තා මා පිළිබඳව සැලසුම් හැදුවට මගේ අම්මා තාත්තා සැලසුම් හදලා ඒ සැලසුම් ඔස්සේ මාව අරගෙන යන්න ගියාට වැඩක් නැහැ. මාව අයිති දෙවියන් වහන්සේට, මාව මේ ලෝකයට ගෙනාපු ඒ දෙවියන් වහන්සේට අයිති විදියට පමණයි මම ජීවත් වෙන්නට ඕනේ. එමනිසා අපි හැම කෙනෙක්ම අපගේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න ඕන, මම ඒ දෙවියන් වහන්සේට ඕන විදියටද ජීවත් වෙන්නේ. දේව මෑණියෝ බොහොම නිදහසෙන් කානික්කයක් කොට ජේසු බිලිඳානන්ව කැප කරනවා. එනම් අයිතිකාරයානන්වන දෙවියන් වහන්සේට ජේසුගේ අයිතිය දුන්න විතරක් නෙවෙයි, දේව මෑණියන්ගේ මුළු ජීවිතයේ පුරාවටම අපි දකින්නේ ආදර අම්මේ තාත්තේ දයාබරදුවේ පුතේ දේව මෑණියෝ ජේසුගේ අයිතියෙන් හිස්සුණා. හැම මොහොතකම දේව මෑණියෝ ජේසුගේ අයිතිය තියාගත්තේ නැහැ. හැම මොහොතකම ඒ අයිතිය දෙවියන් වහන්සේටයි දුන්නේ. මරියතුමියගේ ජීවිත සිද්ධීන් එක එක අරගෙන බලන්න, දේව මෑණියෝ කවදාවත් දෙවියන් වහන්සේගෙන් ලැබුණු පුත්‍රයාගේ අයිතිය මේ මට අයිති දෙයක් කියලා ඇය කවදාවත් තබා ගත්තේ නැහැ. ඇය බොහොම නිදහසේ දේව පුත්‍රයාව දිනෙන් දින තාත්තගේ අභිමතයට කීකරු වෙන්න, තාත්තගේ අභිමතය තුළ තාත්තා බලාපොරොත්තු වන දෙයටයි ජේසු සම්විධානන් වහන්සේව මරිය වහන්සේ සූදානම් කළේ. විශේෂයෙන්ම මව්වරුනි, ඔබ ඔබගේ දරුවන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. ඔබට දෙවියන් වහන්සේ දුන්නු මේ දරුවන් පිළිබඳව ඔබට සැලස්මක් තියනවට වඩා දෙවියන් වහන්සේට ලොකු සැලස්මක් ඔබේ දරුවන් පිළිබඳව තිබෙනවා. එමනිසා මේ දරුවන් පිළිබඳව දෙවියන් වහන්සේට තියෙන සැලස්ම ඉෂ්ට සිද්ධ කිරීමට ඔබ අම්මා කෙනෙක් විදියට, ඔබ තාත්තා කෙනෙක් විදියට ඔබ උදව් වෙන්නට ඕන. දෙවියන් වහන්සේ තුල ඔබ ඒ සැලස්මට ඔබේ දරුවන්ව ගෙන යද්දී දෙවියන් වහන්සේ ඔබ හිතනවට වඩා ලස්සන තැනකට ඔබව දෙවියන් වහන්සේගේ, දෙවියන් වහන්සේ තුල ඔබේ දරුවන්ව උන්වහන්සේ ගෙන යනු ලබනවා. එහෙමනම් ආදර අම්මේ තාත්තේ දයාබරදුවේ පුතේ, සමිදුන් පුදදුන් මංගල්ලය නොහොත් කානික්ක මංගල්ලය වන මෙදින අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට පඳුරක් කොට අපිව පුදමු. අපි ආවේ උන් වහන්සේගෙන්මයි, අපි නැවත පෙරලා යන්නේ උන් වහන්සේ තුලටමයි. එහෙමනම් අපිට ලැබුණු මේ ලස්සන ජීවිතය සැබෑම සුවඳ හමන පඳුරක් කොට දෙවියන් වහන්සේට දීමට අවසි වරප්‍රසාදය මඟ පෙන්වීම මරියෝත්තමාවන්ගේම මධ්‍යස්සකම තුළ අපට ලබා දෙන්න කියලා අපි මේ පාරිශුද්ධෝයාගයේදී මහෝත්තමෝ දෙවියන් වහන්සේටම කන්නලව් කරමු. ආමෙන්.